අඹගමුව ප්‍රාදේශීය සභාව බල ප්‍රදේශයේ කඩා වෙන් කිරීම හා ඒත් එක්කම අපේ ජීවනාලිය බඳුන ශ්‍රීපාද ස්ථානය විශේෂයෙන්ම මේ බෞද්ධ ප්‍රජාවක් වැඩි බෞද්ධ ප්‍රජාවක් වෙසෙන අඹගමුව ප්‍රාදේශීය සභාව බල ප්‍රදේශයේ මේ වසම් 31 තුලින් ශ්‍රීපාද ස්ථානය වෙන්කොට වෙනත් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් වෙතට නසු කිරීමට කටයුතු කිරීම හෝ එමත් නැත්නම් මෙම ප්‍රාදේශීය මෙම ශ්‍රීපාද ස්ථානය වෙනම විශේෂිත කලාපයක් කිරීම කියන කාරණා දෙකකට එන්නට මේ වර්තමාන ආණ්ඩුව කටයුතු කරගෙන යනවා මෛත්‍රීපාල මහත්තයත් ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයත් වතුකරයේ ද්‍රවිඩ දේශපාලඥයන්ට දීපු පොරොන්දුවක් ඉටු කිරීම නිසා මේක තමයි අපිට ඉතාම වැදගත් වෙන්නේ දේශපාලන පොරොන්දුවක් ඉටු කිරීම නිසා අඹගමුව පොහොරලේ කොටස් 3කට බෙදා වෙන් කිරීමත් ප්‍රාදේශීය සභාව 3කට වෙන් කිරීම කියන කාරණාවට ගිහිල්ලා තියෙනවා ඕගනයිසේෂන් මහත්ය රවුෆ් වගේ මහත්ය මේගොල්ලන්ට අවශ්‍ය විදිහට තමයි අද මේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන් වෙන් කිරීම සිද්ධ කරන්න උත්සුක වෙලා කඩිනම් කරලා මේ කටයුත්ත කරන්නට මුල් වෙලා ඉන්නේ මනෝගනේෂන් මහත්තයාගේ පක්ෂයක්වත් මේ ප්‍රදේශේ නැහැ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය ආසනයවත් දිස්ත්‍රික්කයේවත් එතුමාගේ පක්ෂ නැහැ තිබ්බත් ඔය 10-15 දෙනෙක්ගේ සමාජිකත්වයක් ඇති ඒ වගේම රෞෆකී මහත්තයාගේ පක්ෂිකුත් මෙහෙ නැහැ එතකොට මේගොල්ලන්ට තමයි මේක මේ බෙදා වෙන් කරන්නට තියෙන ප්‍රධානම ගැටලුව පැන නැගිලා තියෙන්නේ ඉතින් අපි දන්නවා ඔබ අප හැමදෙනාම දන්නා කාරණයක් තමයි මෙතෙක් කාලයක් මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය ආසනයේ අපි සිංහල දෙමළ මුස්ලිම් කියලා ජාතීන් හැටියට එකට එකා වගේ ජීවත් වෙච්ච ජන කොටසක් ඉන්න ප්‍රදේශයක් මේක. ඒකට ජන වාර්ගික අත්යාතින් ගත්තාම අපි හැමදෙනාම එකට ජීවත් වෙන ජන කොට්ටාසයක් ජීවත් වෙන්නේ. එතකොට මේ ජන කොට්ටාසය තුල සැකෙන් බලන ඊට පස්සේ එහෙමත් නැත්නම් වෛරයෙන් බලන එහෙමත් නැත්නම් සංකාවෙන් බලන පිරිසක් බවට පත් කරන්නට තමයි මේ ක්‍රියාදාමයේ මේ විදිහට දියත් වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ අපි සහෝදරත්වයෙන් සහජීවනයේ සුවඳත්වයෙන් හිටපු ජාතීන් ටික බෙදා වෙන් කරන තැනට මිනිස්සු ඉල්ලපු නැති විශේෂයෙන්ම බෞද්ධ ජන කොටස් ඉල්ලපු නැති ක්‍රමවේදයක් මේ ප්‍රදේශයට ගෙනල්ලා අනවශ්‍ය අර්බුදයක් ඇති කිරීමේ වැඩපිළිවෙලක තමයි අද මේ පාර්ශවයන් කටයුතු කරගෙන යන්නේ. බෙදීම වෙදන්න මොනෑනක් ප්‍රාදේශීය සභා දෙකක් බවට මේ ප්‍රදේශය පත් කරන්න. ඒ වගේම ශ්‍රීපාදස්ථානයේ අපි ඉල්ලන්නේ කාරණා දෙකයි. ශ්‍රීපාදස්ථානයේ වැඩි බහුතර ප්‍රජාවක් වෙසෙන සිංහල බෞද්ධ ප්‍රජාවක් වෙසෙන ප්‍රදේශයට සම්බන්ධ කරන්න. අපි අත්තල් බැඳගෙන අපි අස්කම් පියාගෙන මේ ප්‍රදේශය තුල අපේ තියෙන උරුමය වැළලීලා යනවට අපි නිහඬව ඉන්නවාද කියන කාරණය අපි අපේ ජනතාව අතරට ගෙන යන්න සිද්ධ වෙනවා.